ජාතිකාරක්ෂාවට තර්ජනයක් ටෙලිකොම් වෙකුුණන්නේ පහු. ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් පාර්ලිමේන්තුවට නිර්දේශයක්. ආහිත පෙරා සාරානිල් ධර්ම සේනයි වාර්තා කරන්නේ මෙනට ජාති කාරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින් සුළක ටෙලිකොම්ම අයතනය ෞද්ගලී කරනයට නිර්දේශ නොකරන බව ජාතිකාරක්ෂාපිළි මදාංශික අධීක්ෂණ කාර්ක සභාව පාලිමේන්තුවට ඒ විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරමින් හස් අඳහන් කර සිටියම්. මේ බව ප්‍රකාශ කරන්නේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීරිය අඩ්මිරල් සරත්වරස්සය කර භාත්මය මේ වාර්තාව ඉදිරි පත්කරමින් කොහමුණත් එෙහි විශේෂයෙන් කරුණුත් තුනක් යටතේ නිර්දේශ ඉදිරි පත් කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒදී ජාති කාරක්ෂාව කියෙන සාධකය ප්‍රධාන වශයෙන් සලකාතිබෙනවා යනුව දැනටමත් පෞද්ගලිකාශය වෙත එලිකුම සමාග මේ කොටස් පැවරීම පි ඳවත් අවධානය යොම මුකත් මෙහිදී සිදු වෙලා තියබෙනවා. පිල්ලට. කාදීප පුවත් පත බැලු හම දකින්නට ලැබෙනවා. ටෙලිකුම් විකුණනු එපා නිර්දේශය රජය නොපිලිගානිී. දැන් මේ ආංශික ධීක්ෂණ කාරක සවභාාව කිනම් නිර්දේශ ලබා දුන්නත් රජය පාර්ශ්ුවේ නේට ප්‍රතිච්චාරයක් දක්වාති බෙනවා. අංජුල මහික විර්රාත්නගේ වාර්තාවය සඳහන් වෙනවා. ඩක් කෙලිකම්ිකිනීම නුත්ත නොකරන බවට ජාති කාරක්ෂක පිබඳා ආංශ ධීක්ෂණ කාර්ක සභවාර්ථාව පාලිමේන්තු්‍ර දි්‍රරිපාත් කළම නිර්දේශ කල නිර්දේශ රාජය නොපිළි ගන්නා බව රජයේ ආරංචි මාර්ග පටා දක්කබින් වාර්තා කරවා කියලා. සුඩක ටෙලිකම් පෞදගලි කරණ රීමට රජයේය ප්‍රතිපාත්ති වශයෙන් ීරණයක් ගෙන තිබියදී. මෙම ආංශ කාධීක්ෂණ කාර්ක සභයව්‍යාර්ථාව රජ කිසිසේද නොපිගන්නා බවතමයි ආ්ඩු පක්ෂ දේෂ් ඇමතිවරේක් ප්‍රශ කරන්න හ ම. ඒේ ජාදිපති ාදධ්‍යාංශයයක් මේ පි බඳව වන්නඩවේද නයක් නිකුත් කරනු ලබවා විශෂෙන් ජාතික රක්ෂාවට තර්ජනයක් කියන කාරණය පිළිබඳව රජයය නොපිලිගන්නා බාවත බයි සඳහන්වති බුණේ. මේ අතර සුලංකා ටෙලිකොම් ආයතනයෙන් මේ වන විට රජයට හිමි වැත්තිීසිට හතලිස් නවේක කොටසක් පමණක් බවත්. එම තත්වයට තේ ටෙලිකුම් අයතරයෙන් ජාති රක්ෂාවට බලප පෑමක්වට ආකාරයක් ගැන පාර්ලිමෙන් තුට දිරිපත් කළ වාර්තාවේ සඳහන්ව නැතැයි දේෂ් ඇමතිවරයා වැඩිදුරට අත් සඳහන් කලා කියලා දැක්වෙනවා මෙහ මත්තියනවා. මීට අමතරව ජාතිකකාරක්ෂා පිළිබඳ ආංශික අධිීක්ෂණ කාර්ග සභාවාර්තාව. තමන් නොදුටු බවට කමිටු සසාමාජකයන් ගණනාවක් රජ. ෂ ඇතිවරුන්ට සැකර තිබේ. මෙතත්ව අටතේ ආංශික අධීක්ෂණ කාරක සභාාවේද. උනු සුම්තත්යා කටගෙනතැයි පාලිමේන්තු ආරංච භාග සඳහන් කරයි. කෞද මේ ංශික අධීක්ෂණ කාරක සභාව නියෝජනය කරන්න කල බැලුවාම සරත් වරසයකර පොදිචාල පෙරමුණේ පාලිබින්තු මන්ත්‍රීවරයාට අමතරව ගත්උත් එහෙම චන්දිම වරක් හොඩි ෆිල් මාශල් සරත් ෝන්සේක මහාචාරය චන්න ජෑයසුමන චාල් නිර්මලනාදන් සම්පාතාතු කූර්ණ සමි උඩු කුමර මජ ප්‍රදීප පුන්දු ගොඩ ජ සුදර්ශන දෙනනිපිටිය නිමල් පියතිස්සකෙන බහත්වරන්ගේ තමයි අධීක්ෂණ කාර්ක සභාව සැදුම් ලත්වන්නේ. දැන් ඒතුලත් මත ගැටුම්ය තත්ත්වයක් නිර්මාණයෝ බවක් කිය වෙනවා මේ නිර්දේශය ඉදිරි පත් කිරීමේ දී. එයහබු අප අහන්නට ලැබෙන තවත් සුවිශෂ පුවතක්ුණා ය දවසේදී ෆිල් මාර්ශල් සරත් ෆොන්සේකා බහත්මයා මෙම ආධීක්ෂණ කාරක ස්භාවෙන් ඉවත්වන බවට නිියෝච්ච කථනායකවරයාවිත ලිකිිතව දැනුම් දීම පිළිබඳව. ය අනුව පියවර ගෙන තිබෙනවා පුරප්පාඩ වූ තනතුර සධහරාව් පකි මැතතුබා පත්කිරීමටත් එන්ම පැහැදිලි වෙනවා යම් ගැටලු කාරී තත්වයක් මේ ආංශ ආදීක්ෂණ ර්ක සභා ව්‍යන්තරයේ මතුූ බවකුත් එතකොට මේ කාගේ හෝ තනිමතයක් ද කිය කාරණය පිළි මදවත් අවධහන යොමු වෙනවා